Sri Lanka Business TV. ඒක තමයි සාකච්ඡා කරන්න යනවා ඒ තියෙන විදිහටම આવොත් 15000 තමයි දැනට තියෙන නීතිය අඩු කරන්නත් පුළුවන් ඒ තත්ත්වය බලලා 10000 එකක් දෙනවා මේ බැංකුවේ තැන්පත් කරන්න ඔව් සද්‍ය කාලය ඇතුළත බැංකුවල තැන්පත් කරන අවස්ථාවක් දෙනවා ඒතකොට ඒ අවස්ථාව ලබාගෙන එයාගේ මුදල් තමන්ගේ සුරක්ෂිතතාවයක් තියෙනවා මුදල් බැංකුවේ තැන්පත් කරන්න පුළුවන් ඒ මුදලට හොඳ විදේශ විනිමයක් ලැබෙනවා දැන් රුපියල් 360ක් 70ක් විතර ගන්න පුළුවන් මුදල් තැන්පත් කරලා ඒට අමතරව ඒ මුදල බැංකුව තැන්පත් කර පොලිසිය 20ක් විතර ගන්නත් පුළුවන්. ඒතකොට මං හිතන්නේ කෙනෙක් යම්කිසි කෙනෙක් මේක මුදලේ වටිනාකමට තියන් ඉන්නවා නම් මේ වෙලාවේ තියෙන හොඳම දේ තමයි ඒ විදේශ විනිමය ප්‍රමාණය බැංකුවක තැන්පත් කරලා දැන් තියෙන විනිමය අනුපාතයට හොඳ රුපියල් ප්‍රමාණයක් අරගෙන ඒ රුපියල් ප්‍රමාණයට තවත් වැඩි පොලියක් ගැනීම මං හිතන්නේ දැනට තියෙන මුදලේ වටිනාකම ගැන දිහා බලල් කරනවා නම් තියෙන හොඳම දේ. මේ තව ටිකක් කල් ගියොත් මේ 360 කියන එක 350 40 වෙනත් පුළුවන්. ඒතර ඒගොල්ලන්ට ලැබෙන අඩු රුපියල් මුදලක් පොලිය අනුපාතයෙන් තියෙන පුළුවන්. නමුත් එතකොට ඒකේ පාඩුවක් වෙන්නේ. එද ඒක හැමෝටම හොඳයි මේක. මුදල් තියන් ඉන්න කෙනා එහෙම පරමාර්ථයෙන් තියන් ඉන්න එහෙම නැතුව වෙනමක් හරි නීති විරෝධී ජාවාරමක් කරන්න වගේ තියන් ඉන්නවා. එතකොට අර මෙතුමා කිව්වාගේ මේ ඒක හැමදාම අන්ඩර්ග්‍රවුන්ඩ් කරන බිස්නස් එක අන්ඩර්ග්‍රවුන්ඩ් කරගෙන යයි. ඒක තියාගෙන එතකොට ඒක නීති විරෝධී ව්‍යාපාරයක්. ඒව වෙනම නීති ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒ වළක්වන්න ඕනේ. අපි කියන්නේ මුදල් පහුගිය දවස්වල අපිට දැනගන්න ලැබුණ විදිහට ගොඩ දෙනෙක් මේ ඩොලරයගේ වැඩි වෙන නිසා එකතු කරන්න ඩොලර එකතු කරගෙන තියාගන්න ඉන්න යම්කිසි ප්‍රවණතාවක් තිබුණ කියන එක තමයි මම හිතන්නේ. ඔබතුමාලත් දන්නවනේ ඒක හැමෝම කියලා කියපු දන්නේ. ඒතර ඒ ප්‍රවණතාවය මේකෙන් නැති වෙනවා. ඔයක තියාගෙන ඉන්නත් බෑ. එහෙම ඩොලර තියාගෙන ඉන්න එක නීති විරෝධී වැඩක්. ඒ සීමාවෙන් පිටත යම්කිසි ආකාරයක පෙන්වන්න පුළුවන් වෙන්න ඕන කොහොමද මේක ලැබුණේ කියලා. එහෙම නැතුව විදේශ ඒක නිසා අර කස්ටම් එකේ හැමතැනම එයාපෝට් එකේම අල්ලන්නේ. අල්ලි වෙලා ඒක රාජසන්තක කළා ඒවට දඩ ගෙවන්නේ. ඒක රට පුරාමත් ඒක ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒක තමයි.